ලොකු පොඩි බාල මහලු තරුණ අපි ඕන කෙනෙක් හරිම කැමති දෙයක් තමයි පැණි රස නේද? ඒකට කිසිම බාධාවක් නැහැ. ඕන වෙලාවක පැණි රස කෑමක් කන්න සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ආසයිනේ. ඒ හින්දා තමයි සමහර වෙලාවට දැන් ප්‍රධාන ආහාර වෙලටත් වඩා අපි ටිකක් අතුරු පසර කැමති නේද? හැබැයි දැන් ඔහොම පැණි රස කනකොට පොඩි පොඩි වාරණයන් වලට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා නේද? දැන් සීනි පිළිබඳ ප්‍රශ්න තියෙන කෙනෙක් නම් දියවැඩියා තත්ත්වය එහෙම නැත්නම් වෙනත් රෝගී තත්ත්වයන් තියෙනවා නම් අපිට පොඩ්ඩක් මේ සීනි භාවිතය පාලනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට සමහර දේවල් අපි කොච්චර ආස වුණත් අපි ටිකක් ආහාරයට ගන්න නැතුව ඈත් කරනවා නේද? හැබැයි එහෙම ඈත් කරන්නේ නැතුව ඔබට එහෙම යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ දේවල් වලටත් සරිලන විදිහට විශේෂයෙන්ම අපි පුංචි දරුවන් ගොඩාක් කැමති වෙන විදිහේ ආහාරම රසවත් අතුරු පසක් තමයි අපි හදන්න ලෑස්ති අගහරුවද නුගසිවනේ. ඒ වගේම තමයි මේක සොයන් රැකියාවක් කරන කෙනෙක්ටත් ඔන්න කරන හරි විදිහ ඉගෙන ගත්තොත් බොහොම වටිනවා. මොනවද නම් අපි අද හදන්නේ මේ බිස්කට් පුඩින්. ඉතින් බිස්කට් පුඩින් කියුවාම අපි හැමෝම හරි ආසයි. එහෙනම් අපි ඉගෙන ගනිමු කොහොමද බිස්කට් පුඩින් හදන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් හදන පුඩින් එකට වඩා ටිකක් වෙනස් විදිහකට මේ හදන්නේ. ඉතින් සූප වේදිනී සුහර්ෂා විජේසුන්දර අපිත් එක්ක අද එකතු වෙනවා. ආයිබන් සුහර්ෂා. ආයිබන්. හරි. ඉතින් අපිට කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් අපි හදන බිස්කට් පුඩින් එකට වඩා මේක වෙනස් කියලා ඔයා කිව්වා. මොකක්ද ඒ තියෙන වෙනස? දැන් අපි සාමාන්‍යයෙන් ගන්න පුඩින් එක අපි අයිසින් වලට මික්ස් කරලා තමයි, ඒ කියන්නේ බටර් අයිසින් සුගර් දාලා තමයි අපි බිස්කට් පුඩින් එක හදන්නේ. ඉතින් අද අපි සම්පූර්ණයෙන්ම අයිසින් බැහැර කරනවා. සීනි තමයි, සීනි බටරුයි චොක්ලට්, ඒ කියන්නේ normal චොක්ලට් එක අපි දිය කරන්නේ. හැබැයි බිත්තර සුදු මද වලින් මං කියන්නම් අවශ්‍ය ද්‍රව්‍ය. ඒක තමයි මෙතනින් වෙනස් වෙන්නේ අයිසින් නැති එක විතරක්. අයිසින් නැහැ සහ මේ සීනි උනත් අපිට අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගෙන මේ යොදා ගන්න පුළුවන් මේකට නේද? හරි. එහෙනම් අපි කියමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ මුලින්ම අපිට බට මාරි කැමති, ඒ කියන්නේ බිස්කට් එක ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට කැමති, ඒ කියන්නේ කැමති බිස්කට් ජාති තියෙනවනේ. ඒකෙන් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බිස්කට් පුඩින් එකට මාරි කියලා තියෙනවනේ නියමයක්, එහෙම නැහැ. ඉතින් මං අද ගෙනල්ලා තියෙන්නේ මාරි ගෝල් මාරි එකක්. එතකොට සීනි ග්‍රෑම් 200ක්, බටර් ග්‍රෑම් 200ක්. මේ තියෙන්නේ අපි හදාගෙන ඇවිල්ලා තියෙන චොක්ලට් එක. මේක ටිකක් ඝනකමයි වගේ. ඒක කොහොමද හදාගත්තේ? හදන්නේ අපි චොක්ලට් ග්‍රෑම් 100ට බිත්තර සුදු මද දාලා. බිත්තර සුදු මද දාලා හොඳින් කලවම් කරගන්නවා. ඒ කියන්නේ අපි ඩාර්ක් චොක්ලට් එකක් දෙකට ගන්නවා. නෑ, ඩාර්ක් චොක්ලට් නෙමෙයි, චොක්ලට් පවුඩර්. ඒ කියන්නේ කැමති නම්, ඒ කියන්නේ සීනි වලට කැමතිම නැති කෙනෙක්ට ඩාර්ක් චොක්ලට් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකට තිත්ත රසයක් වගේනේ එන්නේ. අපි සීනි දාන නිසා අර තිත්ත රසයත් එක්ක අමුතු රසක් එනවා. එතකොට අපිට මේ බිස්කට් පොඟව ගන්න කිරි පිටි ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්, උණු වතුරෙන් කලවම් කරලා, නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ චොක්ලට් චිප්. ඉතින් මම අර ඩෙකරේෂන් කරන්න තමයි චොක්ලට් චිප් පාවිච්චි කරේ. ඉතින් අර අපි අද කිව්වනි ස්වැන්ඩ කියව කරන කෙනෙක්ට, ඉතින් අපි වියදමත් අඩු වෙන විදිහටනේ කරන්න ඕනේ. ඉතින් කැමති කෙනෙක්ට ඒවා ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද මේ කප් එකට හදන විදිහ තමයි කියලා දෙන්න. මොකද අපි කිව්වනේ අර දැන් අයත් කිව්වා ඔබ නිවසේ ඉන්න කෙනෙක් නම් මේක ස්වං රැකියාවක් විදිහට බොහොම වටින දෙයක්. ඒත් එක්කම තමයි තමගේ දරුවන්ට උනත් නිවසේ මේ වගේ කප්ස් වලට හදලා තියාගත්තොත් ටිකක් කාලයක් තියාගන්නත් පුළුවන්. අපි මොකක්ද පළවෙනි පියවර? හරි, ඉක්මනට මේක හදන්නත් පුළුවන් නේද සහ? සින්දු, මේ තියෙන්නේ මේ ට්‍රාන්ස්පරන්ට් කප් එක. මේක රුපියල් 17ක වගේ පොඩි මුදලක් තමයි වෙන්නේ. මේ තියෙන්නේ ෆොයිල් කප් එකක්. ඒකත් රුපියල් 30ක වගේ මුදලකට අපි වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බිස්කට් එක අරගෙන ගොඩක් වෙලා අපි මේක මේ පොඟවන්නේ නැහැ. කිරියකට දාලා තියන්නත් එපා. බිස්කට් ගොඩක් ප්‍රමාණයක් අපි දාන්නේ සාමාන්‍යයෙන් බිස්කට් 3යි යෝගට් කප් එකකට නම්. ඊට පස්සේ අපි මුලින්ම චොක්ලට් එක මේ ආකාරයෙන් ගා ගන්නවා. මේක ලේයර්ස් විදිහට තමයි දාගන්නේ. ඒ කියන්නේ අපි මම එකයි කිව්වේ අපි මුලින් බිස්කට් පුඩින් එක හදද්දි සේරම අර මික්ස් කරලා එක බැටර් එකක් වගේනේ ගාන්නේ. මේකේ කරන්නේ අපි බටර් එක එක ලේයකයි, චොක්ලට් එක තව ලේයකයි. ඒ කියන්නේ අර ඒක වෙන වෙනම තමයි අපිට මේ රසය එන්නේ. සීනි කැට එක අර අමුතු රසයක් තමයි එන්නේ. සීනි ඔව්, සාමාන්‍ය සීනි දිය කරගන්නවට වඩා අර කැට වශයෙන් හැදෙන කොටත් පොඩි වෙනසක් තියෙනවා නේද? අර මම ඒකයි කිව්වේ බිස්කට් එකත් ගොඩාක් වෙලා පෙඟව ගත්තොත් අර පෙඟිච්ච ස්වභාවයක්නේ අපිට කද්දි එන්නේ. දැන් අර මේක ක්‍රස්ට් එක, ඒ කියන්නේ ක්‍රිස්පි ගතියටම බිස්කට් එක තියෙනවා. දැන් මේ ලේ එක තිබුණා, ඊළඟට ආයෙමත් මේ බිස්කට් ලේ එක තියාගන්නවා. ඊළඟට නැවත ආයෙමත් චොක්ලට් අරගෙන මේකට දැන් අපි වියදමත් අඩුවෙන් යන්නේ. අයිසින් සුගර් ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහනේ. අනික පොඩි ප්‍රමාණයයි අපි මේ බිස්කට් එකට අතුරන්නේ චොක්ලට්. ඊළඟට බටර්,
එකෙන් දැන් අයිසිං අපි භාවිතා කරනවා නම් මීට වඩා මිලක් ටිකක් මිලක් වැඩි වෙනවා. දැන් අර වැඩි හිටියන්ට උනත් සීනි මේකට නොදා කන්න පුළුවන්. අපි දාන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයටනේ. ඉතින් සීනි නොදා උනත් මේක අපිට ඇත්තටම හරිම රසයි. තව එකක් තියෙන අර දැන් අපි මේක මේ බිත්තර සුදු මද වලින්නේ වෙජිටේරියන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේ කොහොමද එතකොට අපිට කන්න වෙන්නේ නැහැනේ කියලා. ඉතින් එතකොට මේකට මේ ඕගලන්ට පුළුවන් සුදු කිරි ෆ්‍රෙෂ් මිල්ක් හරි නැත්නම් මොනවාද මේ කන්සීඩර් මිල්ක් එක ඒ කියන්නේ මේ මේකද මෙන්න මේ විදිහට ඔබට පේනවා ඇති අපි ලේයර්ස් විදිහට මුලින්ම බිස්කට් එකක් කිර වලින් පොඟවලා අපි තියනවා ඊට පස්සේ චොක්ලට් ලේයර් එක ඊට පස්සේ බටර් ලේයර් එක ඊළඟට සීනි ඊට පස්සේ සීනි ඊළඟට ආයම බිස්කට් ලේයර් එක තියනවා ඊට පස්සේ මේක මේ විදිහට ඔයගලන්ට කැමති නම් චොක්ලට් ටිකක් දාලා අපි ඒක දැන් මෙතන හදන නිසා අපි පෙන්නමු චොක්ලට් ටිකක් ග්‍රේඩ් කරලා දාන්නත් පුළුවන්. ඉතින් අර අඩු වියදමක් හදන නිසා ඒ වගේ දේවල් කරන්න බෑ. ඉතින් අර චොක්ලට් චිප් ටිකක් දාලා මේ ආකාරයට මේ පොඩි හැන්දක් එක්ක අපිට වෙළඳ පොළට දෙන්න පුළුවන් පොඩි ස්ටික එකක්. සාමාන්‍යයෙන් මෙහෙම හැදුවර පස්සේ දවස් කීයක් විතර අපිට තියාගන්න පුළුවන්ද? අපිට පුළුවන් මේක සති දෙකක් විතර තියාගන්න. ඒ කියන්නේ කිසිම කල් තබා ගැනීම ද්‍රව්‍යයක් අපි යොදන්නේ නැතුව සති දෙකක වගේ කාලයක් වුණ තියාගන්න පුළුවන්. නිවසේ ඉන්න දරුවන්ට ඒත් එක්කම දරුවෝ විතරක් නෙවෙයි අපිට හැමෝම කැමතිනේ මේ වගේ අතුරුපසකනේ. දැන් අපි ඊළඟට ෆොයිල් කප් එකකට හදනවා. ෆොයිල් කප් එකේදී අපිට බිස්කට් එක ටිකක් මේ ඒ කියන්නේ බිස්කට් දෙකක් තියන්න මේක මෙහෙම තිබුණාට හිඩස් තියනවනේ. ඉතින් අපි බිස්කට් එක කඩා ගන්න ඕනේ ඒක නිසා. මේ ආකාරයට අපි බිස්කට් දෙකක් තියලා මේ ෆොයිල් කප් එකක ප්‍රමාණයත් සමනින් දෙන්නෙක් විතර සෑහෙනවා. අපි කිදර දිහදන්නේ ලොකු බෝල් එකකට හරි නැත්නම් මොකක් හරි කේක් තැටියකට හරිනේ. ඉතින් මේක අර දෙන්නෙක්ට වගේ ඒක මිලක් ඔගලන්ට නියම කරලා gederi iddi මේක කරනවා නම් ඒ වගේ රුපියල් දැන් 30ට වගේනේ මේ කප් එකක් අපිට ගන්න පුළුවන් නේ. ඉතින් ලොකු ප්‍රමාණයක් ගද්දි ඒකත් අඩු වෙනවා. අපි මේ පැත්තට අන්න එහෙම පෙන්නමු සුහර්ෂා තව ටිකක් වඩාත් හොඳින් පැහැදිලි වෙන්න. මේ විතර මුලින්ම බිස්කට් තිබ්බා ඊට පස්සේ ආයමත් අපි චොක්ලට් ලේයර් එක යොදා ගන්න. ඊළඟට බටර් ලේයර් එක. වැඩි හිටියන්ට මේ පුළුවන් මේක අර දැන් බිස්කට් එකක් තියෙනවනේ මේ තිරිඟු වලින් හදන ඒ වගේ බිස්කට් එකකින් උනත් හදා ගන්න පුළුවන්. ඔව් අපි තව පොඩ්ඩක් මෙන්න මේ පැත්තට කරලා බලමු. ඔව් ඊට අමතරව sugar free බිස්කට් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මාරි බිස්කට් වලින්ම පුඩින් එක හදන්න ඕනේ කියලා දෙයක් නැහැ. අර ඒකයි අපි මුලින්ම කිව්වේ මේක මේ පොඩ්ඩන්ට වගේම වැඩි හිටියන්ටත් කන්න පුළුවන්. ඒකයි බිස්කට් එක අපි පාවිච්චි කළා. අපි දැන් මේසේ උඩින් තියලා කරමුද සුහර්ෂ? හරි ආයමත් අපි බිස්කට් ලේ එකක් තියාගන්න. එළේ එක තියාගන්න යන්නේ. කිරි එකේ වැඩිය පොඟවන්න එපා. ඒක තමයි විශේෂයෙන්ම කියනවන්නේ නැත්තම් අර තියෙන රස නැති වෙනවා. අනිත් එක දැන් මේක මේ දැන් මම කිව්වනේ වෙන වෙනම බටර් වෙනම චොක්ලට් වෙනම තියන්න කියලා. ඒක ම කලවම් කරන්න එපා කිසි ලෙසකත්. බටර් එක දැන් මේක කොහොමත් එකම ලේ එකනේ අපි කරන්න කියලා. බටර් එකත් චොක්ලට් එකත් mix කරගන්න එපා. වෙන වෙනම අර ඒකේ රස එන්නේ එතකොට තමයි. නැත්තම් අර වෙනද හදන බිස්කට් පුඩින් එකේ රසම තමයි අපිට මේ දෙක කලවම් කරගන්න වෙන්නේ. දැන් අපි අද හදන්නේ වෙනස් විදියකටනේ. ඉතින් මේ අර ඒ ලේයර්ස් තුන රසටම හැපෙනවා. සීනි වෙනමයි, චොක්ලට් වෙනමයි, බටර් එකයි වෙනමයි, වෙනම රසක් තමයි පුඩින් එකේ එන්නේ. ඒ කියන්නේ අපිට මේක චොක්ලට් ගැටෝ එකක් කියලත් කියන්න පුළුවන්. ඔය සාමාන්‍ය ගැටෝ එකත් අපි මේ විදිහට මේ ලේයර්ස් විදිහට නියදා ගන්න නේද? නියදා ගන්න නිසා. දැන් මේ සහ බලන්නකෝ හරි ඉක්මනට හදන්න පුළුවන්. ඒ වගේම බොහොම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු වියදමකිනුත් හදන්න පුළුවන් බිස්කට් පුඩින් එකක්. මේ වගේම අපි අර ආරම්භයේදීත් කිව්වා දැන් දියවැඩියා වගේ තියෙන කෙනෙක්ට උනත් මේ චොක්ලට් වෙනුවට ඩාර්ක් චොක්ලට් එකක් පාවිච්චි කරලා මේ සීනි ටිකක් අඩු කරලා එහෙම නැත්නම් සීනි අයින්ම කරලා උනත් හදා ගන්න පුළුවන් බිස්කට් පුඩින් එක හදා ගන්න පුළුවන්. අනිත් එක අර ගෙදරට අමුත්තෝ එනවා නම් ඉතින් පුළුවන් අපිට මේ අපේ අපි ළඟ තියෙනවා නම් ලස්සන වීදුරු බෝල් ඒවට වෙන වෙන මේ වගේ දැන් මම කියලා දුන්නා වගේ මේ වගේ හදා ගන්නත් පුළුවන්. අපි හදන්නේ ලොකු බෝල් එකකටනේ. ඉතින් එහෙම නැතුව තනි තනි වශයෙන් ලස්සනට ඩෙකරේෂන් එකක් කර ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙමත් මේ වගේ ලේ එකක් තියනවා. තියලා අපි ෆොයිල් කප් එකකටත් බිස්කට් ලේයර් තුනක් ද දාන්නේ? ඔව් තුනක් දානවා. හරි.
चॉकलेट चिप्स चॉकलेट व्हाइट चॉकलेट फ्लेवर स्ट्रॉबेरी व्हाइट चॉकलेट मिक्स कर स्ट्रॉबेरी फ्लेवर සාමාන්‍යයෙන් ඕනෙම කැමක් අපි හදනවා කියලා කියන්නේ ඒකට හරියටම නිශ්චිත ක්‍රමයක් නැහැ නේද සුහජ අපේ කැමැත්ත විදිහට ඒක යදා ගන්න පුළුවන් දැන් මේක ඉස්සර ගන්න පුළුවන් සීනි උනත් අපි ඒක් කරන්නේ දැන් අපි කැමති විදිහට තමයි සීනි යොදා ගත්තේ ඉතින් ෆොයිල් කප් එකට එන්නේ මේ වගේ උඩ පියනක් ඉතින් අපි ඒක මේ වගේ වහලා තමයි ඔව් එතකොට ෆොයිල් කප් එකේ සාමාන්‍යයෙන් සති දෙකක් විතර තියා ගන්න පුළුවන් ඒ කියන්නේ අපි මේක මෙහෙම ෆ්‍රිජ් එකට දාන ඕනේ පැයක් විතර ගෙදර දිකනවා නම් පැයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තමයි අපි රස විඳින්න ඕනේ හරි ඊට අමතරව ඔබට පුළුවන් මේ අපි කියලා දීපු විදිහට ස්වෑන් රැකියාවකට යොමු වෙන්නත් හරිම ලේසියෙන් පහසුවෙන් දැන් නිවසේ දරුවන් ඉන්න කෙනෙක්ට කාර්ය බහුල කාන්තාවකරණයේ දැන් ගොඩක් දෙනෙක් කියන දෙයක් නේ දැන් ස්වෑන් රැකියාවක් වගේ දෙයක් කරන්න කාල වේලාව නැහැ කියලා හැබැයි ඔන්න මේ වගේ දෙයක් හරි අඩු කාලෙකින් අඩු වියදමකින් කරන්න පුළුවන් දෙයක් තමයි අද අපි කියලා දුන්නේ මීට අමතරව අපිට මේකට මේ යොදා ගන්න පුළුවන් ආදේශක මොන හරි තියෙනවද සහ ආදේශක අර මං කිව්වා වගේ මේ දැන් මේ ගෝල් මාරේකනේ එතකොට අර ඒක නැතුව වෙන බිස්කට් එකකට යන්න පුළුවන් එතකොට චොක්ලට් එකත් අපිට වයිට් චොක්ලට් එකකට යන්නත් පුළුවන් සහ රෝවක් වගේ ස්ට්‍රෝබෙරිස් වගේ දේවල් ඒ කියන්නේ දැන් අපි ලේ එකට දැම්මේ සීනිනේ එතනින් එහාට ස්ට්‍රෝබෙරි කෑලි කපලා තියන්න පුළුවන් අපිට අන්නාසි කන්න කැමති කෙනෙක්ට නම් වයිට් චොක්ලට් එක දාලා අන්නාසි කෑලි කපලා තියලා ඒ වගේ තමන්ට කැමති විදිහට මේ ගැටෝ එකක් විදිහට මේක කන්න රස කැවිලක් විදිහට හදා ගන්න පුළුවන්. අර ගෘහණියන් ඉන්නවනේ එළියට යන්න බෑ. නමුත් ව්‍යාපාරයක් තමන්ගේ කියලා කරන්න කැමති කෙනෙක්ට ඉතින් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන් ලස්සනට රසට. දැන් අපි ආයම දුරකතනාංකේ මතක් කරමු සුහර්ෂා මේ මම හිතන්නේ ගොඩක් අය ඇති අපිත් එක්ක අද එකතු වෙලා ඔයත් එක්ක කතා කරන්න කැමති අය. එහෙම නැත්නම් ස්වෑන් රැකියාවකට යොමු වෙන්න කැමති අය ඇති. ඕන් කැමති ඇති මොන හරි මේ වගේ අදහසක් ඔබෙන් දැනගන්න. 076833039. ආයමත් කියමු දෙක බලන්න. 076833039. හොඳයි. ඉතින් මේ දුරකතනාංකයට කතා කරලා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අද අපි මේ හදපු බිස්කට් පුඩින් එකේ අහගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි අවසානයේ දකින්න ඔබ දකින්න ඇති. එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණේ සූපවේදිනී සුහර්ෂා විජේසුන්දර. එම්නම් ස්තුති ආයමත් දවසක අපි මේ වගේ රසවත් ආහාරයක් හදමු නේද? අයිබෝවන්.